Hi guys, hope everyone's doing good. අතර මම මේ වීඩියෝ එක හැදුවේ මට ගොඩක්ම ඉන්බොක්ස් වෙන මෙසේජ් එකක් ගැන කතා කරන්න. ඒ තමයි අක්කියෝ කොහොමද සුදු වෙන්නේ? ඔය සුදු වෙන්න මොනවද ගාන්නේ? මට කියන්නකො කොහොමද සුදු වෙන්න පුළුවන් කියලා. දැන් එක ගොඩක් කලින් ඉඳලා මං අහන ක්වෙස්චන් එකස් වලින් එන ප්‍රශ්නයක් අතර ඉන්බොක්ස් කළ පර්සන් ගේ මෙසේජ් කරන ප්‍රශ්නයක් අතර ඉන්ස්ටාග්‍රෑම් එකේ මම සමහර ක්වෙස්චන්ස් අහනවා හැමෝගෙම. ඒ හැම තැනකදීම මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ ගර්ල්ස්ලා ගොඩක් අපේ අක්කිර නංගිලා මේ සුදු වෙන්න උත්සාහ කරන එක. මම ගොඩක්ම දුඹුරු නැති වුණාට මමත් බටහිර රටක ජීවත් වෙනකොට මට මම දුඹුරු කියලා හිතෙනවා. ඒක මොකද ඒක සාපේක්ෂයි. හැබැයි මේ වීඩියෝ එක කරන්නේ පොඩි එන්කරේජ්මන්ට් එකට. ඒක තමයි අපේ මේ ගොඩක් අය හිතන්නේ දුඹුරු පැහැ කියන එක ඒ සුන්දරත්වයක් නැති දෙයක් කියන එක. මේ ඩාර්ක් ස්කින් එක කියන්නේ බියුටි එක අඩුයි කියන එක. ඒ වගේ නෝෂන් එකක් හැදිලා තිනවා. හැබැයි ඒක දැන් ෆයිට් කරනවා. මොඩර්න් පීරියඩ් එකේ එක ෆයිට් කරන මොකද දැන් ඇත්තටම සුන්දරත්වෙ ඉන්නේ ගොඩක් අය ටැලන්ට් එකෙන් තමයි තියෙන ඇබිලිටීස් වලින් තමයි තියෙන දැනුම වෙන පුළුවන් තමන් විසින් උත්සාහයෙන් ලබන දෙයට තමයි දැන් සුන්දරත්වය ගොඩක් අයට සම්බන්ධ කරන්නේ ඒක ලොකු දෙයක් because beauty is in what you give not in what you are given with and that concept is good I think මම ලස්සන කතාවක් කියන්න තමයි ඇත්තටම මේ වීඩියෝ එක කරේ ඒ තමයි අපි හැමතිස්සම අපිට හිතනවා නම් අපේ ස්කින් එක ලස්සන නැහැ කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කියන්නේ අපි අපේ කතන්දරේ ප්‍රතික්ෂේප කරනවා කියන එක. ඒ කියන්නේ මේ බ්‍රවුන් ස්කින් එක පිටිපස්සේ ලස්සන ස්ටෝරි එකක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් විදිහට හෝ ඒෂියන්ස්ලා විදිහට අපි මේ ස්කින් කලර් එක ගොඩක් විවිධ කාල වකවානුවන් වල විවිධ අත්දැකීම් වලට මුහුණ දීපු ස්කින් කලර් එකක්. ඒ කියන්නේ ට්‍රයිබල් පීරියඩ් එක වෙන්න පුළුවන් රජ කාලේ වෙන්න පුළුවන් මේ කොලෝනියල් පීරියඩ් එක වෙන්න පුළුවන් මොනාකී එක වෙන්න පුළුවන් පෝස්ට් කොලෝනියල් ඉරා එක වෙන්න පුළුවන් මේ හැම කාල වකවානුවකම මේ ස්කින් කලර් එක විවිධ අත්දැකීම් වලට මුහුණ දීපු ස්කින් කලර් එකක්. ඇත්තම කිව්වොත් අපේ මුතුන් මිත්තන් දවල් රෑ බලන්නේ නැතුව වැලි ඇදලා ගඩොල් ඇදලා අපේ ශිෂ්ටාචාරය උඩට ගෙනාවේ මේ වර්ණය මේ ස්කින් කලර් එක ඔවුන්ව ආරක්ෂා කරපු නිසා. ඔවුන්ව මේ තියෙන වියලි සුළං මේ තද ඉරාවුවෙන් හැම එකෙන්ම ආරක්ෂා කරලා ඔවුන්ට ආශිර්වාදය කරපු නිසා තමයි අපේ මේ ලස්සන වාරි මාර්ග අපේ තියෙන මේ චේන කල්ටිවේෂන්ස් විවිධ විවිධ කල්ටිවේෂන් ෆීල්ඩ්ස් එතකොට වැව් ස්තූපර්ස් මේ හැම දෙයක් නිර්මාණය කරන ඔවුන්ට පර්සිවියරන්ස් එකේ ශක්තිය ලැබුණේ මේ ඒ කැපවීම කරන්න ඔවුන්ට අවස්ථාව ලැබුණේ ශක්තිය ලැබුණේ මේ මේ ස්කින් කලර් එක ඔවුන්ව ගොඩක් දුරට ආරක්ෂා කරපු නිසා මේක විද්‍යාත්මකව අපිට තක්ක ගන්න පුළුවන් ගොඩක් දේවල් නමුත් මේ ස්කින් කලර් එක පිළිබඳ ලස්සන ස්ටෝරි එකක් තියෙනවා දැන් අපි ගත්තොත් අද කාලේ වුණත් මිලියන 21ක් ඉන්න අපේ රටේ හැමෝගේ මේසවලට කැම වේලක් එන්නේ අපේ ගොවියන් දිවාරා නොබල එකට කැප වෙන නිසා උන් ආරක්ෂා කරන්නේ මෙන්න මේ ස්කින් කලර් එක. අපිට මේ ලැබිලා තියෙන දුබුරු පැහැති සම තමයි ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ. එතකොට අපි මේ හැම මේ මේ අපි ලෝකේ ඕනෙම තැනකට ලෝකේ විවිධ සංස්කෘතීන් වල දැන් කළු දුඹුරු විවිධ පැහැති සම වර්ග තියෙනවා මේ හැම එකක් පිටිපස්සෙම ලස්සන යුනික් ස්ටෝරි එකක් තියෙනවා නිදහස ලබන්න කරපු අරගල වෙන්න පුළුවන් එතකොට විවිධ විවිධ ස්ලේවරි වලින් මිදෙන්න කරපු මූවමන්ට් එකක් වෙන්න පුළුවන් ඩිස්ක්‍රිමිනේෂන් වලට කරපු ෆයිට් එකක් වෙන්න පුළුවන් ක්‍රිමිනලයිසේෂන් එතකොට මේ ගොඩක් එකමට කියන්න තේරෙන නමුත් මේ හැම එකකටම ස්ටෝරි එකක් තියෙනවා ඉතින් අපි මේක ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අපි කොහෙන්ද එන්නේ අපි කොහෙද යන්නේ මේ අපේ ස්ටෝරි එක අපි ප්‍රතික්ෂේප කරනවා So if we don't have space to, for the skin color, we don't have a space for the story. එකයි සමම ඉන්වයිට් කරනවා කවදාකවත් අපහසුතාවයටපත් වෙන්න එපා මේ වගේ දෙයක් හින්දා. මොකද beauty is overrated. සුන්දරත්වය කියන එක to look beautiful there's a lot of products out there. But to feel beautiful it takes a story. It takes blood sweat tears hard work overcoming barriers and all of you have a beautiful story that's what that story is what makes you beautiful so please don't worry about these superficial things me wage dewal gana worry karanne ba tamange hakiyawan tamange story ekak lokete kiyanna e celebrate karanna
අපි එකට එකතු වෙලා අපේ ස්කින් කාලෙක සෙලිබ්‍රේට් කරමු. මොකද ඒක පිටිපස්සේ ලස්සන කතාවක් තියෙනවා. ඉතින් ඉදිරියට අපිට ලොකු ගමනක් යන්න තියෙනවා, රටක් විදිහට, කල්චර් එකක් විදිහට. ඉතින් මේ වගේ පොඩි දේවල් වලට ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. අපි අපේ ස්ටෝරි එක සෙලිබ්‍රේට් කරමු.